ධානාමනි විවස්ථා සංශෝධනයේ පිළිබඳව මුල් අවස්ථාවේ පටන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා පැහැදිලි ස්ථාවරයක සිටියා. ඒ පැහැදිලි ස්ථාවරේ තමයි විධායක ජනාධිපති කුමරේ බලතල අපවාදු කිරීම සඳහා අනු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම එකයි. ඒ ගැන කිසිම පරස්පර විරෝධීතාවයක් නැහැ. අද බොහෝ දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේබල් ගහන්නට සැරසෙනවා අපි මේ ජනාධිපති බලතල අඩු කිරීමට විරුද්ධයි කියලා. එහෙම නැත්නම් ජනාධිපති බලතල අඩු කිරීම කල්දාමක් කියලා. එහෙම දෙයක් නැහැ. රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඉතාම වැදගත් අවස්ථාවක්. ඉතාම පරිශ්‍රමින් කළ යුතු අවස්ථාවක්. නිවැරදිව කළ යුතු අවස්ථාවක්. ඒ නිසා මේ පිළිබඳව අපි ඔබට පහත දැක්වෙන කරුණු කියන්නට කැමතියි. පළවෙනි කාරණේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේ ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ ව්‍යවස්ථාවේ 121 එක වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මේ පිළිබඳව මේ ධනමත විචාරණයකට යොමු කළ යුතුද? එහෙම නැත්නම් සරල බහුතරයකින් හෝ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කළ හැකිද? එහෙම නැත්නම් ඒ සමහර වදන්ති කිසිසේත්ම සංශෝධනය කළ හැකිද නොහැකිද යන්න කාරණේ පිළිබඳව ප්‍රකාශිත පත් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්නට ඕන මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර ආකාරය. මේක තමයි මේ රටේ ජනතාවට රජය පාර්ලිමේන්තුව තුළින් ඉදිරිපත් කරන සංශෝධනය. නමුත් අපට මේ සංශෝධනය ඉදිරිපත් කරායින් පස්සේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ මට විපක්ෂ නායක කාර්යාලයට පිටු 12කින් යුක්ත වූ තවත් සංශෝධන ගණනාවක් මෙවර තියෙනවා. ඒ කියන්නේ මේ පනත මේ ගැසට් එක සංශෝධනය කරන පිටු 12ක නියවිලා. මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වදන්තියට විරුද්ධයි. මොකද පාර්ලිමේන්තුවට යමක් ඉදිරිපත් කරනවා නම් ඒ පූර්ණ වශයෙන් ඉදිරිපත් කරන්නට ඕන. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සඳහා යවන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වගේ යම් අවස්ථාවකදී ඒ යවන පනත පිළිබඳව යම් යම් සංශෝධනයක් මේ මේ ආකාරයෙන් කරගත්තු කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්ටර්මිනේෂන් එකේ ඒ නියෝගය කරන එක වෙනම කාරණයක්. නමුත් නීතිපතිවරයාගේ මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් මේ ආකාරයෙන් සංශෝධනය කරලා යවලා ඒ සංශෝධිත වූ ආකාරයෙන් ඒ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම නීත්‍යානුකූල නැහැ. මේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුව සතු කාර්යයක්. ඒ නිසා අද දින පැවති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ සියලුම කණ්ඩායම් මේ පිළිබඳ තමන්ගේ දැඩි විරෝධතාවය පළ කරා. පක්ෂ නායක රැස්වීමේදී පළ කරලා මේ 9 වෙනිදා සහ 10 වෙනිදා මෙම සංශෝධනයේ විවාදයට ගැනීමට ගන්නා ප්‍රයත්නය නතර කරන්න කියලා ඉල්ලා සිටියා. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ලැබුණායින් පස්සේ කථානායකතුමා ඒ නියෝගය අධ්‍යයනය කිරීමෙන් පස්සේ නැවත පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ පිළිබඳව තීරණයක් ගන්නවා ඇති. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් වශයෙන්
විශේෂයෙන්ම මේ ජනාධිපති ධුරේ පළතල රාශියක් කපාදු කිරීමට එකඟ වෙලා තියෙනවා එකක් තමයි ජනාධිපතිවරයාගේ දුර කාල සීමාව අවුරුදු 5කට අඩු කිරීම දෙක තරඟ කළ හැකි දුර කාලය දෙකකට සීමා කිරීම අවති දුර ප්‍රමාණය 30කට සීමා කිරීම අවති වරු පත් කිරීමේදී විශේෂ නිර්ණය කිරීම අගමැතිතුමාගේ උපදෙස් අනුව සිදු කිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය දැන් පුළුවන් ජනාධිපතිවරයාට අවුරුදු 20 පස්සේ ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා අදාළ නීති රීති සකස් කළා කියලා කියලා තියෙනවද නෑ 17 වෙනි අදහරුවාදා මාත් मौलिक සාකච්ඡාවක ගණනාවක් තිබ්බා. කරි වික්‍රමසිංහ මැතිතුමා බබත් පක්ෂ නායකයෙකුත් ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් කොංග්‍රසය TNA මේ ඔක්කොම ඇවිල්ලා. හැමදාම මේ කල්ලනවා. මම හැමදාම කියනවා ඉතින් ඉක්මනින් මේක ඉවර කරමු. දැන් අවසාන සාකච්ඡාව දාලා තියෙන හේකට අද තිබුණු එක ඒක හේකට කල් ගියා. ඉතින් අපේ කිවිමින් සෙල්ලා සහෝදරයා කියනවා මේ ඒක කල්යන්නේ මං දැක්කා අද උදේ ජනමාධ්‍ය කියලා තිබුණා විමාදිනි පාර්ශ්වලා මේකට ආපු නැති සත්‍යය නැතිවර්ණ කොමසාරිස්තුමා මේ පිළිබඳව යම් යම් පැහැදිලි කිරීම් රාශියක් කරා ඒ සෑම එකකම අපි අපේ පක්ෂයේ නියෝජිතව යවුවා අපි ඒක මගහැරලා නැහැ ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් වැඩිම රැස්වීම් ගන්නට සහභාගී වෙලා තියෙන මම පාර්ලිමේන්තුවේ අපිට මේ මැතිවරණ ක්‍රමය සකස් කර ගැනීම ඉතාම අවශ්‍යයි. එහිදී විශාල විවාද රාශියක් ගියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ කේවල ක්‍රමයේ සහ සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් වූ මැතිවරණ ක්‍රමයක් ලබා දීලා ඒ අනුව මැතිවරණයක් පවත්වනවා. ඉතින් අද ඒ කොටස එක්සත් ජාතික පක්ෂය අමතක කරලා දානවා. ඒක පස්සට දාන්න යනවා. මේ විලාමේව කරන්න විලා නැහැ කියලා කියනවා. එහෙම බෑ. මේ වැඩ දෙකම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමත් කියන දෙක එකවර සිදු කළ යුතුයි. නැත්තම් වෙන්නේ මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් ආයේ කවදාවත් ලංකාවේ ලැබෙන්නේ නැහැ. එතකොට මේක සම්මත කර ගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. මේ දෙකම එකවර කරන්න ඕනේ කියලා. එකවර කරන්න බැරි නම් අපි තවත් යෝජනාවක් කරනවා. අපි එකගයි 19 වෙනි විවස්ථා සංශෝධනයේ යම් යම් සංශෝධනයන්ට යටත්ව සම්මත කළා දෙන්න. නමුත් ඒක බලාත්මක විය යුත්තේ මැතිවරණ සංශෝධනය අනුමත වුණායින් සම්මත වුණාය සමග. ඒකට නීති සම්පාදකවරයාට පුළුවන් වගන්තියක් දාන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන්නේ නව මැතිවරණ ක්‍රමය සංශෝධනය බලාත්මක වූවත් සමගමය එක විටය ඉතින් අපි එකක් කියලා තියෙන අනුගානේ තමන්ගේ සත්භාවය පෙන්වන්න මේ මැතිවරණ ක්‍රමය ගෙනල්ලා මේකත් ඉදිරිපත් කරලා අපි මේක පාස් කරලා දෙන්නත් හැබැයි මේක බලාත්මක වෙන්න ඕනි මැතිවරණ ක්‍රමයත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් කියන මේ කාරණා දෙකම එකට අරගෙන අර්ජුන මහේන්ද්‍රන් දත්තේවට අමතරව තවත් පිළියන 400ක් භාණ්ඩාගාර පිටපත් නිකුත් කරනවා අපේ රජයට දොස් කිව්වා කට ණය ගැති කරනවා ණය කරනවා අපි ආවොත් දන්නවා වැඩ කරන හැටි අපි දන්නවා සල්ලි හොයන හැටි ලක්ෂ්මන් ගිරියල්ල වන්දේතුමා කිව්වා යුරෝපයෙන් ඇමරිකාවෙන් අපි ණය නෙවෙයි අපිට ආධාර ගලාගෙන එනවා අපුරු ණය ගන්න උර නැහැ කියලා කිව්වා
නමුත් අද හෙට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලනවා බිලියන් 400ක් ගන්න. අපි අද මං හැව මොකද මේකේ හදිසිය කියලා. අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා දහවෙන්දට ඉස්සෙල්ලා රජයේ සේවකයන්ට පඩි දෙන්න ඕනි. පඩි ගෙවන්න බහන්දාගාවේ සල්ලි නැහැ. ඒ නිසා තමයි මේ බිලියන් 400 ගන්න කියලා. අන්න ගමුන් නාසිරට හා මේ රටේ ජනතාවට පේනව ඇති අද ආර්ථිකයේද වෙලා තියෙන දේ. ආර්ථිකය හදන්න විශේෂඥයෝ කියපු අපි ආර්ථිකය හදනවා කියපු අපිට විදේශ ආධාර ලබා ගන්න පුළුවන් කියපු මේ ආර්ථික පණ්ඩිතයන් ඔක්කොම අද බැරි වෙලා තියෙනවා මුදල් හොයා ගන්න. ඒ නිසා අද මුළු රටම උපස් කරලා බිලියන 400ක් දේශීය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් තිබුත් ගන්න යනවා. මේ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී ගෙන්නවා. ඉතාම වැදගත් විවාදයක් වේවි තමුන් ආශිර්වාද කරනවා. මේ රටේ ආර්ථිකය සකස් කිරීමේ හැකියාව තියෙන්නේ තමන්ට කියලා කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා දින 100 ගත වෙන්න ඉස්සෙල්ලා මේක කලින් ණයට ගත්තා රහමතරව ගත්තා මෙන්න බිලියන 400ක් බිලියන නෙවෙයි බිලියන 400ක් අද ණයට අරගෙන භාණ්ඩාගාර බිල්පත් විකුණලා තමයි රජයේ සේවකයින්ට 10 වෙනිදාට ඉස්සෙල්ලා පඩි දෙන්නේ. එහෙම නැත්තම් මේක පරාජය කරොත් එහෙම රජයේ සේවකීත පඩි නෑ. මේ මාසෙ අවුරුදු කන්න බෑ, අවුරුදු අධිකාරම් දෙන්න බෑ. මෙන්න අද අනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික පරිපාලනයේ යටතේ අද සිදුවලා තියෙන දේ මොකද්ද කියන එක මේ රටේ ජනතාවට පෙන්වන කඩපතක් තමයි මේ යෝජනාව. ඒ නිසා අපි කියනවා මේ ආකාරයට අද ආර්ථිකයේ බොද වෙලා ගිහිලා තියෙනවා. ඒ වගේම මහා පරිමාණයේ දූෂණ වංචා අද මේ ආකාරයෙන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නට කැමති මේ රජයේ එක්සත් ජාතික පක්ෂයේ යහපාලනයකුත් නැහැ. ඒ වගේම ආර්ථිකයේ පාලනයකුත් නැහැ. කට තව තවත් ණය කිරීම තමයි කරගෙන යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියා සිටිනවා මේ රටේ ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ පාලනය දැන් වුන් බලන්නේ මේ ආර්ථික තත්ත්වය දිනෙන් දින පල්ලහැට වැඩෙනවා. රට අනාදේ කරා අරගෙන යනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා කොහොමද මේක විසිරුවලා නැතිවරණයක් තියලා ජනතාවට බොරු පොරොන්දු රාශියක් දීලා නැවත බලයට ඒමේ වැයමක් තමයි එක්සත් ජාතික පක්ෂය දකන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉක්මන් නැතිවරණයක් අවශ්‍යයි. ඇයි? සල්ලි හොයාගන්න දන්නේ නැහැ. ආර්ථිකයේ මුදල් සංසරණයක් නැහැ. රුපියල් 80ක් දෙනවා කිව්වා තේ දල් වලට ඒක ලැබෙන්නේ නැහැ. රුපියල් 50ක සහතික මිලක් දෙනවා කිව්වා වී වලට ඒක ලැබෙන්නේ නැහැ. රුපියල් 375ක් දෙනවා කිව්වා රබර් වලට ඒව ලැබෙන්නේ නැහැ. අද මේ සෑම කෘෂිකාර්මික ක්ෂේත්‍රයකම වැඩ කරන ජන